අපේ ජීවත් වෙන්න පුළුවන් අපේ දරුවන්ට ජීවත් වෙන්න පුළුවන් දේශයක් නිර්මාණය කරන්න මහා සංඝරත්නය සියලුම ආගමික නායකයින් එක අදහසක් එක මතයක් ඉදිරිපත් කරනවා මේකෙදි තියෙන ප්‍රධාන දේ තමයි මේ අවුරුදු 70ක් ඇතුලේ අපේ රටේ දේශපාලන සංස්කෘතිය අපේ රටේ ආර්ථිකය සමාජය අනාගත පරම්පරාවට නිර්මාණය කරන්න තරම් සුදුසු රටක් හදන්න අසමත් වුණා කියන එක එහෙම සමත්කමක් ලැබුවා නම් අද මෙහෙම යෝජනා මාලාවක් ඉදිරිපත් කරන්න අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. මම හිතන්නේ මේ බලපෑම පොදු බලපෑම කෙටියට කරගත්තොත් හොඳයි කියන එක තමයි තියෙන්නේ. මට ඊයේ පෙරේදා අවස්ථාවක් ලැබුණා ආසියා පැසිෆික් කලාපයේ රටවල් වල ගිලුම් කාරක සභාවල මම නියෝජනය කරන කෝප් කමිටුවේ සභාපතිවරුන්ගේ සම්මේලනයකට සහභාගී වෙන්න මැලේ ආසියාවේ. දැන් අද මෙතන සාකච්ඡා වෙච්ච සිංගප්පූරුවේ අය, හොංකොං රටේ අය මලයාසියාවේ නායකයින් ආසියා පැසිෆික් කලාපයේ සියලුම දෙනා ආවා. එතනදී ඇත්තටම මට කනගාටුයි මගේ රට ගැන කියන්නේ. මගේ රටේ දේශපාලන සංස්කෘතිය, මගේ රටේ මහජනතාවගේ මුදල් වලට වෙන වගවීම, බදු ගෙවන ජනතාවට දේශපාලකයන් විසින් සිදු කරන වගවීම ගැන මම රටක් හැටියට පැහැදිලි කරන්න අසමත් වුණා. ඒක අනිත් රටවල් එක්ක ඒ රටවල් වල තියෙන මූල්‍ය විනය ගැන කතා කරන්න මම ගියා නම් ඒට සමපාද වෙන මම බොරු කියන්නේ. හැබැයි මම ඇත්ත කතා කරා නම් මගේ රටේ තියෙන ඇත්ත தত্ত্বය මම කියන්න සිද්ධ වෙනවා. ඒකට වග කිය යුතු අය කවුද කියලා මට කියන්න සිද්ධ වෙනවා. ඉතින් අසරණභාවයට අපිපත් වෙන්නේ අපේ හාමුදුරුවනේ මේ රටේ මූල්‍ය විනයක් දේශපාලනයේට නැති නිසා. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ අපි පක්ෂයක් හැටියට ඔබ වහන්සේලා ඉදිරිපත් කරපු මේ බොහෝ කරුණු දැනටමත් ප්‍රතිපත්තිමය වශයෙන් පිළිඅරගන්න විතරක් නෙමෙයි පිළිගත්ත විදියටම ක්‍රියාත්මක කරන අය. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මහජන නියෝජිතයින් හැටියට ජනතාවට වගවීම තමයි වැදගත්ම දේ. ඒ වගවීම වෙනුවෙන් accountability වෙනුවෙන් අපි දේශපාලන වශයෙන් හැමෝටම යම්කිසි එක මූලික නිර්ණායක ටිකක් හදාගන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක වැදගත්. ඉතින් විශේෂයෙන් මේක නිසා අද මේ ඉදිරිපත් කරපු නිර්දේශ මාලාව හුදු ලේඛනයක් බවට පත් නොකර සමාජ මතයක් බවට පත් කරන්න මම හිතන්නේ ඔබ වහන්සේලා ආගමික නායකයින් හැටියට සියලු දෙනාත් විශේෂයෙන්ම මේක රටට ගෙනියන මාධ්‍යවලත් විශාල වගකීමක් තියෙනවා. ජනමාධ්‍ය වලට අපි හිතන්නේ අපේ රටේ තුන්වෙනි තීරක බලවේගයක් හැටියට අද මෙවැනි මැතිවරණයක් ඉදිරියේදී අපක්ෂපාතීව කටයුතු කරන්න පුළුවන් නම් මේ ඉදිරිපත් කරපු සුපිලිපන් දේශපාලන සංස්කෘතිය සඳහා වෙන යෝජනා මාලාව සමාජ මතයක් බවට පත් කරන්න පුළුවන්. මොකද ජනතාවට අපි අවසානයේදී වගවීම තියෙන්නේ. ජනතාවගේ පරමාධිපත්‍ය බලය නම් තියෙන්නේ. දේශපාලකයන් විසින් ඒ පරමාධිපත්‍ය බලය අපිරිසිදු කිරීම මැතිවරණයකදී ඕනතරම් දකින්න පුළුවන්. අවසානයේ ඒ ජනතාවම තමයි මැතිවරණ ප්‍රතිඵලෙන් පස්සේ තමන් පත් කරගත්ත පාලකීන්ව විවේචනය කරමින් බණෙමින් නැවත ඡන්දේ කවදාකවත් දෙන්නේ නැහැ කියමින් යන්නේ. හැතරම ජනතාව අසරණයි. ඒ අසරණ කම විසින් තමයි නැවත නැවතත් එකම වලේ වැටෙන්නේ. ඒ නිසා ඒ தත්ත්වය වෙනස් කරගන්න විශේෂයෙන්ම මේ ඉදිරිපත් කරපු යෝජනා මාලාව මෙතනින් නතර නොකර බණ්ඩාරනායක සම්මන්ත්‍රණ අනුස්මරණ ශාලාවෙන් නතර නොකර සමාජගත කිරීමට ඔබ වහන්සේලා හැමදෙනාම කටයුතු කරන්න දේශපාලන ව්‍යාපාරයක් හැටියට ඒ වෙනුවෙන් ප්‍රායෝගික භාවිතාවෙන් අප මැදිහත් වෙන බව කියා සිටිමින් අහම්බෙන් වූ මේ අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබ වහන්සේලාට නමස්කාර පූර්වක ස්තුතිය පළ කරමින් මම අදහස අවසන් කරනවා.